මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා මම කියන්න කැමති අපි ආපු දුර ටිකයි අපිට යන්න තියෙන දුර වැඩි. ඒ නිසා අපේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ඉතා විමසිල්ලෙන් ඉන්නවයි කියන එක මතක් කරන්නට ඕන. මෙරටේ ආර්ථිකය පිළිබඳව විවිධ පැහැදිලි කිරීම් තමුන්නාන්සල දැකලා ඇති. ඒ පැහැදිලි කිරීම් බොහොමයක් අර අන්දයා අලියාගේ හැඩේ කියන ආකාරයේවා. නැට්ට අල්ලගත්ත අය කියනවා මේ අලියා කියන්නේ නිකන් වලිගයක් වගේ අග කෙඳි තියෙනවා කියලා. කකුල අල්ලගත්ත අය කියනවා මේ ඒක වංගෙඩියක් වගේ කියලා. හොඬේ අල්ලගත්ත අය කියනවා මේක එහෙට මෙහෙට නවන්න පුළුවන් කියලා. කන අල්ලගත්ත අය කියනවා කුල්ල වගේ කියලා. එනිසා අපි මතක් කරගන්න ඕන මෙරටේ ආර්ථිකයේ හැසිරීම පිළිබඳ එක පැත්තකින් කවුරු හරි කතා කරලා උදම් මනනවා නම් ඔන්න දැන් අපි ඒ ආර්ථිකයේ ගොඩ දැම්ම කියලා ඒක සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක්. අපි ආපු දුර ටිකයි අපිට යන්න තුන දුර ගොඩයි. අපිට පේනවා රාජ්‍ය මූල්‍ය පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තුවේ වගකීම මීට වඩා තහවුරු වෙන්න ඕන. රාජ්‍ය ආදායම උපයා ගැනීම සඳහා සංවේදී මාර්ග අපි හඳුනා ගන්නට ඕන. අපි අසංවේදී මූලාශ්‍ර යටතේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න ගියොත් අපි දරුණු ව්‍යසනයකට මුහුණ දෙනවා. රාජ්‍ය වේදම් කළමනාකරණය පිළිබඳව කපනවා කියලා හැම එකම කපන්න පුළුවන්කමක් නැහැ. මේ රටේ ජනගහණයෙන් තුනෙන් එකකට තමන්ගේ ජීවිකාව තහවුරු කරගන්න අවශ්‍ය කරන උපකාර අපි සැපයිය යුතුයි. අස්වැසුම වෙන්න පුළුවන්, දිවි නැගුම වෙන්න පුළුවන්, සමෘද්ධි වෙන්න පුළුවන්, වැඩිහිටි දීමනාව වෙන්න පුළුවන්, වකුගඩු දීමනාව දෙන්න පුළුවන්. මේවා මේ මිනිස්සුන්ට නොදුන්නොත් එනිසා කප්පාදුවත් සංවේදී විදිහට අපි කළ යුතු වෙනවා. අපි දන්නවා රුපියල අවප්‍රමාණ වීම නතර කරන්න බැරි තැනකට ඇවිලා. අපහු අපේ විනිමය අනුපාතිකයේ හැසිරීම පුරෝකථනය කළ නොහැකි තැනකට ඇවිල්ලා රුපියල දිගින් දිගටම බාල්දි වෙනවා. අපි තාම ණය ගෙවන්න පටන් ගත්තේ නැහැ. අපි තවම ආනයන සීමාවක ඉන්නේ. අපි සමහර භාණ්ඩ මේ රට ආනයන කරන්න අවස්ථාව දීලා නැහැ. ඒ අතරවාරේ අපිට සිද්ධ වෙලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට ආපු දේවල් ක්‍රියාවට නංවන්න. ඒවා හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව චෝදනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකවරයා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ප්‍රකාශ කළා තියෙනවා. ඒ අතර වාරේ යුරෝප සංගමයේ කියනවා තව අවුරුදු 4කට අපිට GSP Plus එක දෙනවා. ඊයේ භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීමේදී අපි අපේක්ෂිත මට්ටමට අපිට අලෙවි කරගන්න බැරි වුණා. තවම නිල සංඛ්‍යාවලින් කියන උද්දමනය අපිට වෙළඳපොලේ දකින්න පුළුවන් කමක් නැහැ. තවම භාණ්ඩ මිල ඉහළයි. මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා මම කියන්න කැමතියි අපි ආපු දුර ටිකයි අපිට යන්න තියෙන දුර වැඩි. ඒ නිසා අපේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ඉතා විමසිල්ලෙන් ඉන්නවයි කියන එක මතක් කරන්නට ඕන.